ஹலோ ரவி கருணாநாயக்கு மந்திரி தான் ஒரு
අතුගානේ මස්සකට දැම්මොත් බල් තෙල් දැම්මොත් ඔබ පාද කරගන්න. මේක දුන්නේ එකද බල් තෙල් දැම්මොත් ඔබ රේල් පිළ දිනනවා. මේක බරව නැවකට දැම්මොත් අනුගානේ වතුර පාමේ විදියේ. මේක බල් තෙල් දාන කොන් ඇස් පැස්සට දැම්මොත් උසදාට පොයි කියන්නේ කියන්නේ. ඉතින් මේව කියලා දැන් ඔබතුමා ලස්සන කිව්වා. ඕ ඉතාලියේ ගියාම ප්‍රශ්නයක් තිබ්බා මම කිව්වා. ඒක තෙල් ගේන්නේ ප්‍රශ්නයක් තියෙන කියන්නේ. ඉතන තියෙන කාබන ෆිල්ටර ප්‍රක්‍රියාවේ විකෘතිතර ප්‍රශ්න තිබෙනවා. දැන් මෙතන කියනවා එක් සත්‍යත්වයක කොහොමද කියවන්නේ? රාහි විකෘතිතර මේක හදනවා නම් වාහන කරනවා. ඉතින් ඒ වගේ වෙනවන කී දෙනෙක්ට මොදන් මුත්තේ ප්‍රශ්නයක් තියලා තිබෙනවා. අන්න අපේ මගේ මිත්‍ර පාදින් මගේ ඉස්කෝලේ ඉඳපු මිත්‍ර කාන්ත කරුණාත් දෙමතුමා. පාදින්ෙන් කියන එකක් කියලා. කවුද කියනවා? ඉතින් මේක තමයි මේ බාලාන මේ බාලාන කරන මේ බාලාන කියන්නේ ඇයි වෙන්නේ මොකක්ද මේකේ අනුරාධි කියන්න මේක පෙර මේ වගේ දෙයක් කරනවා ප්‍රතිදින් මේ ආනන කරන දැන් මේ දෙය ඊට අපර ජූනි මාසේ 2011 මේක වෙනවා CPC Emirates National Oil Company මොනවාද කවුද ඉක්ිනකෝ ඉතිහාස කරාද ඒ කම්පැනි ප්‍රැක්ටිස් කරාද ඊට පස්සේ මේක 2011 සැප්තැම්බර් මාසේ ගෙනා මේ සම්බන්ධයෙන් ඉක්කෙනෙක් කස්කරාද මේ කම්පැනි ප්‍රැක්ටිස් කරාද ඊට පස්සේ 2019 මේ මාසේ කරා එන අපලින් යන ඒකේ ඉක්කෙනෙක් කස්කරාද අපි මේ සම්බන්ධයෙන් ප්‍රැක්ටිස් කරන්න පටන් ගත්තා එමැති මණ්ඩලෙ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරාද දැන් ආයි මේ ජනරජ ප්‍රතිපත්ති මේ සම්බන්ධයෙන් කී සම්බන්ධයෙන් කටයුතු කරාද නේ ඒ මේ සම්බන්ධ කරන්නේ නැති කවුද බය මේක ඉවරින් යන මේ උපදෙස් නැත්නම් ඒක සම්බන්ධ බැලුවා අර පොඩි හාල් මාස කරපුවාම අල්ලලා වගහනවා ඒක තමයි ෆෝම් කරාම නැති ඉස්සරහ දැන් මේ වගේ තත්ත්වයක් ඇතුළේ තියෙනවා මම ප්‍රශ්නනවා අපි මේවා විපක්ෂක වශයෙන් මේ වැක්කුවට කියන්න බා බොහොමන විපක්ෂයි තමයි තිස්සතරේ කැදින්න වෙන්නේ මෙතන මෙතන වටස්සා කියලා දන්නවද කරන්නේ ප්‍රශ්නය සාමාන්‍ය ඉංග්‍රීසි ප්‍රේතද මේ වගේ කණිත දෙල් වෙනකොට ඒ එවන රටින් එවන මේ කොන්ෆර්මිට සර්ටිෆිකේට් ඒකෙනෙස් එස්ජීඑස් වගේ කම්පැනි එකකට හොක් කරා ඒකනේ හොක් කරන පස්සේ කියන තත්ත පාලනයක් තියෙනවා එල්සී කරන තියෙනවා ඊට පස්සේ ලංකාවට ආවම ඒක සංසන්දන කරනවා මේවල තියෙනවා හරිද කියලා CPC එකක කරනවා දැන් CPC කරාට පස්සේ තමයි මේක ඇතුලට ගන්නේ විකල කියනකට තමයි ඒක ප්‍රතිනා මේක බලන්න තුකට ගන්න මේ මේක ක්ලාස් සර්ටිෆිකේට් එක හදෙන්නේ ඊට පස්සේ යනවා ඉතින් ඒ සම්බන්ධයෙන් තියෙන දේ තමයි මෙතන තියෙනක ඔබතුමා මේක පිළිගන්න දුන්නා මේක විතරක් අතට හොඳයි ඇත්ත වශයෙන්ම අපි මේ සම්බන්ධ සාකච්ඡා කරන මඩක් දින දැනුවත් කරලා තිබෙන්නේ මෙවැනි කම්පැනි ලෝකෙ තුන්වැනි ලොකු කම්පැනියක් මම දන්නේ හොඳ නැත්නම් අපි හොඳ කරලා කතා කරමු කිය අපි හොඳ කතා කරනවා අපි නරක කතා කරමු කිය අපිට දුන්නේ අපරාධ සම්බන්ධ අපි විපස්සනා කියන දේ හරියට කරා බලන්න අපි කතා කරනවා ඉතින් ඒ සම්බන්ධයෙන් අපිට කියන්න පුළුවන් වන්නේ මේ සම්බන්ධයෙන් අපිට කියන්න මේක මේ විනෝද කම්පැනි මේක ලෝකල් ඒජන්ට් සිංගප්පූර් ඩුබායි වල කවුද මේක පත් කරලා තිබෙන්නේ ඒ වගේම තමයි එන්ගින් කියන කම්පැනි ඩුබායි වල මේ කම්පැනි කවුද මේක දැනුවත් කරලා තියෙන්නේ අන්තිමට මෙතනට මිලියන් ගාණක් දුස්සලා මිලියන් ගාණක් ඒජන්සියක් දෙන්න හදලා තිබුණා. මන්දනේ අපිට කවුද මේ කියන්නේ කියලා? එල්ටින් කියන ඩුබායි කම්පැනි. අන්තිමට මේකට ක්‍රියාප කැම්ප් එකක වැඩකින් කම්පැනි තමයි මේක කරලා තියෙන්නේ. මෙතන මේකට පිට්ටු. එල්ටින් කියන ඩුබායි කම්පැනි කියන සමාන. පිට්ටු සිංහා කම්පැනි විද්‍යාත්මක ජීවිතයේ අතිකරණ පිළිබඳ ප්‍රතිපත්තියක් පරිවර්තනය කරනවා. මේකයි සිවිත තෙල් තොගයක් ඉදවන කවදාවත් ඒක තමයි මේක තමයි මම කියන සහායක දේශපාලන විපත්තක්. මේ
$100,000. Make it. With performance at the Venezuelan pass, responsibility of Rata pass. If not, that was the performance one. $100,000. Make a killing muscle. Hey, the poor. Make a mind and mass after the three son of Rika. Make in cash. Then in cash for the Kirin, Usavi Kesaka. It means somebody who doesn't know what one in a Kiran Avenue. It is somebody coming to the other room. Happened to be Kissy was here. Upper DNA, Roma. Supreme Sahib Piriyat,
මේක අසාධාරණයි කියලා කිව්වා. කල්පන ව්‍යාපාරයක් ගෙනියනවා කිව්වා. ඒතර යේසුස් ක්‍රිස්තුස්වහන්සේ විදියට පතු අවශ්‍ය කරන පැත්තේ ඊට පස්සේ සම්බරතාවෙදී මේ රුපියල් 100 විකුණන්න ඕනේ කියලා නිර්දේශ කරා. නිර්දේශ කරපු වාරකට කිව්වා යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ආන්දුවා. එනුලට එකම කරන්නේ. අපි මේක දන්නේ නැහැ. කියලා ඒ කල්පන ව්‍යාපාරියා කල්පනා කළා. දැන්တော့ දැන් පුරවන ඔබතුමාත් ඉන්නේ හැමති සීගිර දැක්කට ඇති. ලොකවෙනද පොලේ ලක්කික බලවන්න බැරි. දැන් තමයි අපරිසර වෙලා තියෙන. මේ අනිත්‍ය මොනවද කරන්නේ? ඔයේ නිකසික කරනවාගේ ඇතුළේ ඉන්නවා නේද කැපිලත් මන්ද. දැන් අපි අහනවා. මෙතන ප්‍රශ්න තිබෙනවා නේද? මේ සම්බන්ධයෙන් තියෙන තෙල් විද අතරේ අත රුපියල් දැන් ඔබතුමා කිව්වා. මේක ඔක්කේ නම් පහරක දෙන්න පුළුවන්. මේක එහෙම දෙන්න පුළුවන්. මම ඔබතුමාගේ ප්‍රශ්න කිව්වා මම තාම බලාගෙන ඉන්නවා ඒක. අපි සල්ලි කපිටු උත්තරයක් ඔය ආකාරයට කියන්නේ කියලා මට එකක් කියන්න පුළුවන්. මේ තෙල් ලංකාවේ විතරක් වැඩි මිලදුත් ඉන්දියාවටත් මාලදිවයිනට සිංගප්පූරුවට ඉන්දුනීසියා තවත් බිල තියන්න බැහැ. මේ තෙල් ගේන්න පුළුවන් කොළඹට 4 රුපියල් අත්තක්. පිරිසිදු කරපු තෙල්. දැන් ඒ ගිරාපු තෙල ඒකට පානන කරන රුපියල් 5යි. ඊට පස්සේ මේක වරායි දැන් සපුගස් කන්දරේ රුපියල් 10යි. ඕක එකතු කරලා ඊට පස්සේ ගේන්න රුපියල් 79 එකතු කරාම 150යි. විකුණන 145යි දැන් අලාබයි කියන්නේ. මොන අපේ කියන්නේ කොළඹට යන්න පුළුවන් 79ට. මේක 155 මේක නොතේ කියනවා. අර එකතු කිරීම අඩු කිරීම ඕක කියන්නේ නැත. අද මේ සුවම් නැකියවද අහිංසක ක්‍රයිතු සත්‍යද විශ්වාසයට දඟලන. මේ හැමති නොගේද කියනවා ගේන්න තියෙන 155 අපි අලාබයි. ඉතින් මේ ආහාර පොහොර දෙනවා නිකන් තෙල් දෙනවා නිකන් කියන දේවල් ටික හදනවා. දෙහෙත් නැහැ කියලා පුත්‍රයන්සට යන්න කියනවා විශ්වවිද්‍යාල වහනවා. මේ පහල අහනවා. අපි අහනවා මේ බදු සති කොහෙද යන්නේ? මේකට උත්තර දෙන්න අවශ්‍යයි කියලා ඉන්නේ අපි ඔබතුමා අර ගිරුම් අනු එක ගත්තේ මතක නිසා.